අද ජාත්‍යන්තර කම්කරු සහයෝගීතා දිනයෙහිවත් වැඩ කරන මිනිස්සුන්ගේ දිනයයි. කම්කරු දිනයේ ආරම්භය සහ ඉතිහාසය අද ඇත්තටම විමසා බැලිය යුතුමයි. මන්ද මේ දිනය නම් වන්නේම පාලකින් සහ වැඩ කරන ජනතාව අතර වූ සටනක් නිසයි. 1880 දශකයේදී ලෝකේ පුරාම කම්කරුවන්ට සිය රාජකාරිය සඳහා නිශ්චිත පැය ගාණක් තිබුණේ නැහැ. බොහෝ කම්කරුවන්ගෙන් එදා හාම්පුතුන් පැය 15 20 25 එක දිගට වැඩගත්තා. 1886 ඇමරිකාවේ නිව්යෝක් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා කම්කරු වැඩ වර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වුණා. ඒ පැය 8ක සේවා කාලයක් ඉල්ලමිනුයි. සටනේ අරගල මධ්‍යස්ථානය වුණේ චිකාගෝයි. 1886 මැයි පළවෙනිදා චිකාගෝහි මැක්කොමික් කර්මාන්ත ශාලාවේ කම්කරුවන්ද දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. කර්මාන්ත ශාලාවේ හාම්පුතුන්ට මේ කඩාකප්පල් කිරීමට අවශ්‍ය වුණා. අද අපේ රටේ සමහර හාම්පුත්තු වගේ හාම්පුතුන්ගේ සල්ලිවලට යටවුණු හොරිකඩයන් පිරිසක් උද්ඝෝෂකින් හා ගැටුම් ඇති කරගත්තා. අද වගේම තමයි. හැබැයි අද ඇමරිකාව එහෙම නැති වුණාට අපේ රටවල් තාම එහෙම තමයි. අන්තිමට එදා චිකාගෝ පොලිසියත් අර අපේ පොලිසිය වගේ අවම බලය පාවිච්චි කළා. 6 දෙනෙකුට මේ අවම බලය යටතේ ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තිබ්බා. 6 දෙනෙක් උණ්ඩයට බිලිව මිය ගියා. 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. පෙළපාලියේ සුදු වර්ණ කොඩි ලේයින් රතු පැහැගන් වුණා. ඒ නිසයි අදත් කම්කරුවගේ වර්ණය බවට රතු පත් වෙලා තියෙන්නේ. මේ වෙඩි තැබීමට එරෙහිව මැයි 4 වනදා චිකාගෝහිදී දැවැන්ත රැලියක් පැවැත්තුවා. සාමකාමී රැලිය අවසන් වීමට මොහොතකට පෙර පොලිසිය පැමිණියා. එහිදී අදටත් කවුද කියලා අඳුනන්නේ නැති අයකු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් 5 දෙනෙකු තුවාල ලබා එක් අයකු මිය ගියා. මිය ගියේ පොලිස් නිලධාරියෙක්. ඒ සමගම පොලිසිය ඉවක් බවක් නැතිව අවම බලය ලෙස ජනතාවට ජීව උණ්ඩවලින් වෙඩි තැබුවා. බෝම්බ ගැසූ සිද්ධියට කම්කරු නායකින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. චිකාගෝ නුවර පුරා ලේ ගංගාවක් ගලාගෙන ගියා. මිනිමැරුම් චෝදනා යටතේ මේ නායකින්ට විරුද්ධව නඩු ඇසුවා. ජූරියට තෝරගෙන තිබුණෙත් කම්කරු සටනට විරුද්ධ වූ පිරිසක්. ඔවුන් කම්හල් අයිති හාම්පුතුන්ගෙන් පගාව අරගෙන තිබුණා. සාක්ෂි දුන්න අයටත් හාම්පුතුන් අල්ලස් දීලා තිබුණා. අවසන් තීන්දුව වුණේ මේ කම්කරු නායකින්ව එල්ලා මැරීමයි. කීප දෙනෙකුටම පසුව ජීවිතන්තය දක්වා සිරදඬුවම් ලැබුණා. එක් අයෙකු එල්ලන්න පෙර සියදිවි නසාගත්තා. පසුව ඇල්බර්ට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිසස්, ජෝර්ජ් එංගල් සහ ඇඩ්ලොෆ් ෆිෂර් කියන අභීත කම්කරු නායකින්ව එල්ලා මරණු ලැබුවා. ලේ වෙඩි උණ්ඩ සිරදඬුවම් හා ජීවිත පරිත්‍යාගෙනුයි මේ පැය 8 වැඩමුරේ අප හැමට හිමි වුණේ. ඒ අනුව 1887 මැයි 15 වෙනිදා ජාත්‍යන්තර කම්කරු සහයෝගීතා දිනය ලෙස නම් කෙරුණේ. අපේ රටේ මැයි දිනයේ පැවැත්වීම ආරම්භ වුණේ 1930 සිටයි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඒ.ඊ. ගුණසිංහ මහතා ඊට මුල් වුණ බව වාර්තා වනවා. පිටකොටුවේ ප්‍රයිස් පාක්හිදී ප්‍රථම රැලිය පැවැත්වුණා. ඊට තේමා වෙලා තිබුණා කියන්නේ එදා රාජ්‍ය පාක්ෂික වෙමු යන්නයි. ඊට එදා යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ද සහභාගි වුණ බව තමයි වාර්තා වන්නේ. 1934 මාක්ස්වාදී සංගමය දෙවන මැයි රැලිය පවත්වා තිබෙනවා. එහි තේමාව වුණේ නිදහස සහ සමාන වැටුප් යන්නයි. අපේ රටේ මැයි රැලි ඉතිහාසයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නමත් ඉහලින්ම ලියවී තිබෙනවා. ඒ 1987 මැයි දින පෙළපාලි රැස්වීම තහනම් කළ පළමු පුද්ගලයා ලෙසයි. කෙසේ නමුත් ඇමරිකාවේ චිකාගෝ නුවරදී දිවි පුදා ආරම්භ කළ මේ අරගලය අපේ රටේදී නම් හැම අවුරුද්දකම පක්ෂවල හයිය පෙන්වන දිනයක් බවට පත් වුණා. බත් පැකට් එකක් මත් පැන් කාලා දීලා බස්වලින් කොළඹ ගේන සමහර මිනිසුන් දන්නේ නෑ ඇයි කොළඹ ආවේ කියලවත්. මොකද ඒ අය එන්නෙම පාට පාට කණ්ණාඩි දාගෙන. ඊට පසුව
තම පක්ෂ නායකින් මයික් කඩාගෙන කෑමොර දෙන හිස් වචනවලට අත්පුඩි ගහලා හූ කියලා උඩ පැනලා නටලා හැරිලා බලනකොට ඒ පක්ෂ නායකින් බෙන්ස් BMW වලින් සිය මාලිගාවලට වැඩලා අන්තිමට කොළඹ ආපු අය ගෙදර යන්න විදිහක් නැතුව පාර පුරා මොකද මේ දිනේට මගී ප්‍රවාහනයත් අඩාලයිනේ රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න